Lucien Bulathsinhala, Lucien Bulathsinhala,
Culture,
ඒක වලවලා වර්ධනය වෙන්නේ මිනිස්සුන්ව දැනුවත් කරන්නේ ඉදිරියට යන්න. අපේ රටේ මේක වෙන්නේ නැහැ. ඒකට හේතු ගණනාවක් තියෙනවා මම කරන්නේ නැහැ. ඒවා විතරම සාකච්ඡා කරන මොකද ඒක දීර්ඝ සංවාදයකට හේතු වෙනවා. කොහොම හරි අපේ රටේ අද සිනමාවක් නැහැ. අපිට හොඳට තිබිච්ච දෙයක් ඒ. අපි පුංචි කාලේ සිනමා කල්ශරකක් තිබුණා. හොඳ සිනමාව බලන්න උපදෙස් මිනිස්සු හිටියා. හොඳ වාණිජ සිනමාවක් තිබුණා. හොඳ ඉංග්‍රීසි දෙමළ හින්දි චිත්‍රපට බලන විශාල ප්‍රජාවක් හිටියා. අද ඒක සම්පූර්ණයෙන් කරාම. කොටින්ම සිනමාව පවත්වාගෙන යන බැරිකම නිසාද සිනමාවේ බොහෝ නළුවෙලියෝ ටෙලිවිෂන් එකේ රඟපාන කරනවා. ඒකම විශාල කඩාරකි. ඒ සංගීතය ගත්තත් ඒක. සංගීතේ අද සංගීතයේ ලංකාවේ ඉතාම තදබල විදිහට අපයෝජනයට ලක් වෙන කලා මාධ්‍යය. අපේ රටේ 1979 තමයි බුද්ධිමය දේපළ මනක කියන එක ලලිත් කරලා අපුදිරි මහත්මයා ඉදිරිපත් කරලා අපේ රටේ කලාකරුවන්ගේ නිර්මාණ හිමිකම් කොපිරයිට් එක ආරක්ෂා කරන්න මම කියනවා. අද වෙනකම් බැරි වෙලා තියෙනවා ඒ පාරට ක්‍රියාත්මක කරන්න. හේතුව වෙනකුත් නෙමෙයි කලාකරුවන් අතර තියෙන අසමත්. ඒක නිසා තමන්ගේ කලාව ප්‍රයෝජනට ලක් කරනවා. තව නිසා ඒකෙන් පීඩාවට පත් වෙනවා. ඒගොල්ලන්ගේ නිර්මාණ දැන් මම මේ ලියපු සින්දුවේ මේ බොහොම ඈත අතින් අද බෑ මොකක්ම. ඔර අපි දන්නවා මේ ගීත හැම එකක්ම අපි ඔච්චර පත් කරනවා. ඒවෙන් වෙනත් මිනිස්සු සල්ලි හම්බ කරනවා. රින් ටෝන්ස් වල දානවා මාධ්‍ය වල පාවිච්චි කරනවා කොකටද යන්න හම්බ වෙන්නේ. දැන් මේ සින්දු ටික ලියලා තිබුණා නම් වෙනකට මට ඒක රස්සාවක් කරන්න ඕනේ. එන්නේ එහෙම තත්ත්වයක් අපේ රටේ තියෙනවා. ගීත වලට කොපිරයිට් නැහැ. ලේඛන කලාවට කොපිරයිට් එකක් නැහැ. දැන් මම මෙහි ඊයේ ගියා මෙහි තියෙන කොපිරයිට් ඇසෝසියේෂන් එකට වාහනය එක අංකෝස් කියලා තියෙන සිද්ධියල ඒකේ ඩිරෙක්ටර් කෙනෙක් අපි කර ගිහලා පොඩි ටූර් එකක් දුන්නා මට ඒක කරන්න. මොකද අපි ඉගෙන වැඩ කරන්නේ නේද? ඉතින් මෙහි ඉන්න ඇබෝජිනියන්ස් ලගේ ආටිෆැක්ට්ස් පව කොපිරයිට් ආශාරවල තියෙනවා. අපේ රට මුළු දකුණු ආසියාවේ කොපිරයිට් නැති එකක් නෑ. මුළු දකුණු ආසියාවේ මේ රටවල උගක් විශේෂඥ දෙන්නා ඉන්නේ වැඩමුළු තියෙනවා. උගන්වනවා. නමුත් කියන්නේ නැහැ. මොකද සියල්ලම ව්‍යාපාරිකයෝ මාධ්‍ය ආයතන වල හිමිකාරයෝ ඒ මොනොත් එක සම්බන්ධ දේශපාලනඥයෝ මේක ක්‍රියාත්මක වීම වලක්වලා තියෙනවා. ඒ දැනට මේ ආණ්ඩුවේ අපි පොඩි කොහොමද දුන්නා මේක ක්‍රියාත්මක වැඩ කරනවා කියලා. ඔය අග්‍රාමාත්‍ය කාර්යාලයේ මේ සම්බන්ධ ඉගැනට පියවරයක් ගන්න තියෙනවා. ඉතින් අපි බලන්නත් වෙනවා මේ අවබෝධයනකොට මේ සඳහා ලෝකයක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් කොපිරයිට් කලෙක්ටිව් මැනේජ්මන්ට් සොසයිටි එකක් ලංකාවේ ඇති කරනවා. ඒකට තියෙන බාධක තමයි සංගීත ක්ෂේත්‍රයේම ඉන්නවා. නමුත් දැනට ඒක තේරුම් අරගෙන ඉවරයි. ලෝකයක් එක්ක අපි යන්න ඕනේ. නැවත මේක ආවසට යන්න බෑ කියන එක. ඒකින්ද මම විශ්වාස කරනවා මේ අවුරුද්දේ වත් ඒක හරියයි. ඒක තමයි අපේ තියෙන ප්‍රධානම ගැටලුව කාන්තාවේ කොපිරයිට්. ඒක නාට්‍ය කලාව ගත්තොත් නාට්‍යයක් කරගන්න ඉස්සර දැන් මම මේ තාරාවුනේ කියන අන්ති 1981 කේ නිෂ්පාදනය කරනකොට මට පුළුවන්කම තිබුණා ගෙදර නත්තරම් වඩුවක් උගස් තියව තව යාළුවෙක් කීයක් හරි අරගෙන නාට්‍ය නිෂ්පාදනයට අදාළ වාර්ධනය හදාගන්න. අද දැන අද ගෙදර තියෙන නත්තරම් වඩුව උගස් තිබ්බට ඒකෙන් ලක්ෂ දෙකක් වුණත් දත්තා කියලා නාට්‍යයක් කරන්න බැහැ. අද ලංකාවේ නාට්‍යයක් කරනවා නම් මේ වර්තමාන තත්ත්වය අනුව මිලියන එකමාරක්වත් අතේ තියෙන්න ඕනේ නාට්‍යයක්. දැන් මේ මංකලා වගේ නාට්‍යයක් කරන්න සංගීතය ඇඳුම් සෙක්ස් මේ හැමදේම සම්පූර්ණ කරන්න. මොකද නාට්‍ය ශාලාවක දහස්තුව පමණක් වෙනවා ඩයනමෙන්ට් එකේ ලක්ෂ කරගෙන එක දවසක ආයතන. ඒ අතරේ අපේ රාජ්‍ය
අපි කොච්චර ඉල්ලා හිටියත් අපිට නාට්‍ය ශාලාවක් හැදුවේ නැහැ. ඒකට හොඳ උදාහරණයක් තියෙනවා. චන්ද්‍රිකා වන්දනායක මහතුමගේ සමයේදී අපි කලා සංධානය කියලා එකක් හදලා ඒ වෙලාවෙත් අපි ඒ වකරින්නේ ඉතිපත් වෙලා කතා කරලා මේ ආණ්ඩුව හැදුවා. ඒකේ ප්‍රතිපලයක් ඇටිට ඒකතුන් එයා නාට්‍ය සංකීර්ණයක් නාට්‍ය ශාලා සංකීර්ණයක් හදන්න දැන් අද නෙළුම් කෝපන හදවතින් ජොන් සිල්වර්ටා එතන හදන්න බ්ලූ ප්‍රින්ට් එක දැම්මනම් ඒක ඊට පස්සේ කියන්නේ ඒකේ උනේ. ඒ නාට්‍ය සංකීර්ණය හදන වෙනුවට මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා අඟරේ මොකද්ද අපි කාටවත් යන්න බැරි මලහවක් ඇරුවා. එතන අපිට කියන නාට්‍යයක් වෙන්න බැහැ. දවසකට ලක්ෂ 9ක් මේකේ දාස් ඉතින් අන්න එහෙමයි අපිට අපේ දේශපාලනඥයෝ සලකලා තියෙන්නේ කලාව. මොකද අපිට සංස්කෘතියක් නැහැ. අපේ දේශපාලනඥයන්ට සංස්කෘතියක් නැහැ. අපේ දේශපාලනඥයෝ අතර මහා රසිකයෝ නැහැ. පොඩ්ඩක් බුද්ධිමන්ගේ දැන් ඉතරේ ලක්ෂ 9ක් කියලා කියන්නේ ඇයි? ඒක මේන්ටනන්ස් කොස්ට් එකද එන්නත් මොකක්ද යන්නේ? ඒක කොස්ට් එක. දවසක කොස්ට් එක. ඒගොල්ලන්ගේ ෆැසිලිටීස් අපි පාවිච්චි කරනවා. අපිට එහෙම එකක් ඕනේ නැහැ. අපි වගේ දුප්පත් රටකට අපේ දුප්පත් කලාකරුවන්ට පය ගහන්න මොනවද තැනක් ඕනන්නේ නැහැ. අපි හදලානේ. ඒක මොකද මේක තිබුණා වෙන දෙයක්. නාට්‍යකරුවන්ට ශාලා හදලා දෙනවා කියන්නේ කොහොමද මේ දේශපාලනඥ කලාකරුවන්ට කැමති දෙයක්. ඒක අපේ රටේ දින එක ඒක වැඩසම් සිදුවිලා අපේ රටේ තාම තියෙන්නේ මේ පැරණි වැඩවසම් චින්තනය. කොහොමද කලාකාරයෙක් කියන්නේ වැඩවසම් මිනිහෙක් නෙමෙයි. දැන් වැඩවසම් කාර්ය නම් කලාකරුවෝ අයිතිමුනේ අනුකූලයේ මිනිස්සු. ඒගොල්ලන්ව කුල වශයෙන් දාලා තිබුණා. මෙරටහන අය වෙන කුලේක, චිත්‍රාංගන අය වෙන කුලේක, එහෙම කුල දාලා තිබුණා. ඒ කුල ක්‍රමේ තමයි අද අපි දිහා බලන්නේ. හැබැයි කාමහරි තමන්ගේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නම් මිනිහන මොනවා හරි දීලා වරක් ප්‍රසාද ටිකක් දීලා සාධු ටිකක් දීලා එයා ලව මොනවා හරි කියෝ කරනවා කවෝ කරනවා ඒ තමයි පව් වෙන දේ. ඒ තමන්ට සල්ලි වල ගන්න පුළුවන් මිනිස්සු මාර්ගන තමන්ගේ ප්‍රසිද්ධිය සඳහා යම් යම් දේවල් කරගන්න. කලාකාරයෝ පාවිච්චි කරන්නේ හැම තිස්සෙම වන්දි වාක්‍යයක් ඇතුලේ. තමන්ව වර්ණනා කරන තමන්ගේ පරපුර වර්ණනා කරන අවන්ගේ කෙරුවා වර්ණා කරන මිනිස්සුන්ගේ බමලයි කලාකරු පාවිච්චි කරනවා. ඒකද එහෙම කලා සංස්කෘතියක් අපේ හැදුන්නේ. හේතුව ඒක හේතුවක් තියෙනවා. වැඩවසම් ක්‍රමයේ අපි ආග්නේය ක්‍රමයට එනකොට යම් යම් දේවල් ප්‍රතිසංස්කරණ කරන්නේ සුදු ඉංග්‍රීසි ජාතකයෙන් විවිධ ප්‍රතිසංස්කරණ කරලා 1800 ඉස්තුනේ කොල්කෝ කොමිෂන් එක එහෙම ප්‍රතිසංස්කරණය ඉදිරිපත් කළා. ඒ කොමිෂන් එකේ ඉදිරිපත් කරපු එක කොන්දේශය තමයි ලංකාවේ කුල ක්‍රමයේ තහනම් කරන්න කියලා. ඒගොල්ලෝ අපිට වෙන්නේ දැක්කා අපේ රටේ. මේ කුල ක්‍රමයේ නිසා මිනිස්සු බෙදිලා ඉන්නේ. මේ මිනිස්සුන්ට සාමූහිකත්වයක් නැති ඒ මිනිස්සු දැක්කා ඒක රටක දේශපාලනයට ප්‍රජාතන්ත්‍රවාදයට හරිය අහිතකරයි. එහෙම කුල වශයෙන් ප්‍රාදේශීය වශයෙන් ජාති වශයෙන් බෙදලා ඉන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදයේ කොන්දේ. ඒක ඉන්න තමයි 1933 ඒ මිනිස්සුගේ දේව කරා. ඒකෙදි දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු සියලුම ප්‍රභුන් ඒක කරා. කුල ක්‍රමය නැති කරනවා. ඊට පස්සේ 1930 ගණන් වල නැවත එනවා ඔටොනොමස් කොමිෂන් එක. ඒකෙන් තමයි ඉස්සෙල්ලාම අපි කළ ව්‍යවස්ථාදායක සභාවක් හම්බුනේ. සදායක සභාවේ සාමාජික නම දෙන්න මේ හරක්ම සුදු ජාතිකයම නියෝජනය කළේ 3 දිනක තමයි මම කරන්නේ යෝජනා කළේ සුදේශ ඒ 3 දිනාගේ සිංහල සහ දෙමළේ ගොල්ලන් එක දෙක නියම කිව්වයි බර්ගර් මැලේ අල්පයි දෙක දෙකෙන්දි මම ප්‍රශ්න මේ ව්‍යවස්ථාදායක සභාවට යනායක මුලවන් වෙන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු එතකොට ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන්න පුළුවන්
සිංහල දෙමළ නියෝජනයක් කවුද දන්නේ කියන එක ප්‍රශ්නයක් ආවා. ඒක ඒ කාලේ හිටියේ මට ඒ නම මතක නෑ. එයා රේන්ද එහෙම කරපු එකේ ඒ පුලේ කරාව පුලේ. කරාව පුලේ කෙනෙක්ව තමයි සිංහල කෙනෙක්ව යෝජනා කළේ. මේකට සිංහල ප්‍රභූන් සහ දෙමළ ප්‍රභූන් දෙමළම විරුද්ධ වෙලා දැන් සිංහලයේ කෙනෙක් නමක් කරලා මේ දෙකම කතා කරලා ඉන්දියාවේ ඉන්න පොන්නම්බර වාහනාධිපති කෙනෙක්ට සිංහල දෙමළ නියෝජනය කරන්න ව්‍යවස්ථා දාගන්නවා. ප්‍රේමමයි කුලකම බලපාල තියෙන. ඒක ජාතියක් නෙවෙයි. ජාතියක් තියහා යනවා පුරේ. මොකද අරගොල්ල වෙලා වුණේ අපි ගොයි වුණා. ඉතින් වෙලා ගොයි වුණා දෙක. මේක තමයි. ඉතින් මේක තමයි අපේ කාර්යයේ විහිළු මේ ප්‍රශ්නේ අද තියෙනවා. අද ඉදික මතයක් අරගෙන බලන්න. කීදෙනෙක් නම්මාව වුණාද කියලා වාස් නම්මාව වුණාද මොකද්ද? මේ මහා විහිළුවක්. ඒකයි මේක අපි තාමත් තියාගෙන ඉන්නේ කියන එක අපිට තේරෙන්නේ. 1833 සුද්ධ දැනගත්ත මේ වැඩේ. අපිට තාමත් දැනගලා තියෙනවා. ඉතින් යන්නේ තමයි අපේ සංස්කෘතියේ තර්ක. කලනා සංස්කෘතියක් ගොඩ ගන්න බැරි ප්‍රශ්නේ මොකක්ද? ඒ ඊට අමතරව කියන්නේ උගත මේ අමතරව පවතිනවා කුලක කියලා. ආ අපි කියමු දැන් නාට්‍ය කලාවේ කියනවා සරච්ඡන්ද කුලක. ඒගොල්ලෝ හිතනවා ඒක තමයි ආකාරය. තව කට්ටියක් හිතනවා ඔය පේන්ති ජයසේන වෝ එහෙම. එහෙම කුලක දාන්න දුන්නා අපි මේ කාලේ එහෙම දුන්නා. ඉතින් අන්න එහෙම බේද වෙනවා. දැන් ලෝකේ දියුණු කතාවල් වල මේ නාට්‍ය හෝ සංගීත හෝ සාහිත්‍යවල සම්බන්ධ මිනිස්සු අතර එහෙම කුලක නැහැ. මොකද ඒක මහා සාගරයක් වගේ දෙයක් නිසා සියලු දෙනාම එකට එකතු වෙලා තමයි දෙයක් කරන්නේ. ඒකින් තමයි ඒවා දියුණු වෙන්නේ. අපේ රටේ මේ එකමුතුකම නැතිකම. මම දකින්නේ මේ එකමුතුකමක් නෑ. මේ කිසි දෙයක් කරන අය අතර දේශපාලනික උගුරට පේනා තියෙන එකමුතුකමක් නැති බව. අද මේ පක්ෂේ ඉන්න මිනිහයට ඊයත් හරි අරගෙන අනෙක් පක්ෂේ යනවා. එහෙම ලැජ්ජ නැති දේශපාලනයක් කියනවා. ඉතින් ඒ වගේ රටක මේ වගේ සංස්කෘතියක් ගොඩනගන්නේ. මොනවද ප්‍රශ්නකමයි අපිට තියෙන ලොකු මාතකය මේ කලා ක්ෂේත්‍රයන් ගොඩනගනවා. ඒකට දේශපාලන, සමාජික ප්‍රශ්න, කුල ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න මේ ගොඩක් දේවල් වලින් අපි පීඩාවට ලක් වෙනවා. මම දකින මගේ ජීවිත කාලේ ගත කරපු මම මේ නාට්‍ය කලාව සහ මාධ්‍යත්වයක මගේ ජීවිත කාලය අවුරුදු 45ක් විතරවා ගත කරමින් ඒ සම්පූර්ණ කාලය තුළ මගේ අත්දැකීම් වෙලා තිබුණේ අපි මේ වගේ ජාතියක් උනේ ඇයි කියලා. අපි ලියනවානේ සිංහ පිළිකෙත ඉඳලා වන්දරලේ යලි උපදින්නට හේතු වාසනා ආයවා කියලා සින්දුව ලියනවා. ඒ සින්දුව තියාගෙන පොරෙන් මානිනවා ඔස්ට්‍රේලියාව. මේක තමයි සංස්කෘතිය අපේ. අපි විවෘත නැහැ. අපි ඇත්ත කතා කරන්නේ. මම දකින්නේ ඒක අපේ ජාතික වශයෙන් මට මම කියන්නේ හැම දෙනාටම ආයිතියක් තියෙනවා තමන් කැමති රටක ජීවත් වෙන්න. නමුත් අනිත් මිනිස්සුන්ට බොරු කියන්න හොඳ නැහැ. මේක පින්කෙත මේක තමයි හොඳම කියලා අපිට එහෙම කියලා කියන්නේ හොඳ නැහැ. ඒ වගේමයි මම දකින්නේ අපේ කලාකරුවෝ සහ කලාවේ සංස්කෘතිය තුළ පුළුල් මානවවාදී ගුණධර්ම නැහැ. ඒ හරි කුරක කුහත්වයේ හරි වැඩි. ඔකට කිව්වොත් මම එල්ලන්න පුළුවන්. අපේ රටේ ඔය කලාව විතරක් නෙවෙයි. දැන් මම දන්නේ දැන් මට පොඩි වාසනාවක් තිබුණා 1990 දී ප්‍රේමදාස මහත්තයා මාව මගේ වැඩසටහන කරා රූපවාහිනියට. ඒ වෙලාවේ මට මේ USIS ප්‍රෝග්‍රෑම් එකේ යටතේ අවස්ථාව ලැබුණා ඇමරිකානු තියටර් එක ගැන ටුවර් එකක් ගන්න බලන්න යන්න. බ්‍රෝඩ්වේ තියටර් එකේ ඉඳන් ඇමරිකානු තියටර් එක කොහොමද ගොඩනැගිලා තියෙන්නේ කියන එක නරඹන්න යන්න. මිනිස්සු අමරේට කතා කරගන්න අපි ඉන්ටර්නැෂනල් ගෲප් එකක් ගියේ. මේ ගිය ගමනේ මම දැකපු එක දෙයක් තමයි දැන් මට මෙහි ආවම මේක මතක් වෙච්චි. දැන් ඇමරිකානු තියටර් එකේ කියනවා කොමියුනිටි තියටර් කියලා
කොටසක්. ඒක හිස්පැනික් තියටර් කියලා එකක් තියෙනවා, ඉටලියන් තියටර් කියලා තියෙනවා, ජූස් තියටර් කියලා තියෙනවා. ඒ වගේ කොමියුනිටිස් වලින් හදාගන්න. ඒකම හරි එකමුතුව තමන්ගේ කොමියුනිටි කරගෙන ඒ දැන් මේ වගේ ගොඩනගන. මේ වගේ හදලා ඒවට ආණ්ඩුවේ එන්ඩෝමන්ට් ෆන්ඩ් එකක් හම් වෙනවා නේද හදපුවා. ඒ තමන් එකමුතු වෙලා හැම කරගෙන. දැන් මම මෙහෙ ආවම මට බැලුනේ එහෙම එකක් මෙහෙ නැහැ. එහෙම කොමියුනිටි තියටර් එකක් වුණා නම් අපිට අර වගේ ප්‍රශ්නේ ඉන්නේ. එහෙනම් මේ කොමියුනිටි එක අපි ආරක්ෂා කරනවා. දැන් මම මේ කොමියුනිටි එකේ මිනිහෙක් හැටියට ඇවිල්ලා මට ඒ ආරක්ෂාව මේ කොමියුනිටි එකෙන් දුන්නේ නැහැ මගේ නාට්‍ය එක. මම දැක්කේ අපිට ඇයි එහෙම වෙන්න බැරි? ඒ ඇමරිකන් තියටර් එක ගොඩනැගිලා තියෙන විදිහට අපි මොකද බොහෝ දෙනා උළු දැක්මක් ඇති. තම තමයි මූලික හේතුව. ලෝකේ යන අවබෝධය නැහැ. අර දූපතට කොටු වෙලා ඒක තමයි එකම ලෝකේ කියලා හිතාගෙන ඒකෙම දේ අනුභව කරමින් ජීවත් වෙන ගතියක් තියෙන්නේ. ඒ මාධ්‍යවලට මම දැකින්නේ අපේ කලා ලෝකේ වෙනත් රටවල් දිනුන රටවල් හැම එකටම අද ආගම බවට පත් වෙලා තියෙන කලා. අපි ෆ්‍රාන්සෙට ගියෝ, ජර්මනියට ගියෝ, අමරිකාවට, එංගලන්තයට ගියෝ. ඒ රටවල් වල මිනිස්සුන්ගේ ආගම කලා. ඒ කලාව කියවම නාට්‍ය, සිනමාව, සංගීත, චිත්‍ර ශිල්ප මේ දේවල් ඒ ආගම බවට පත් වෙලා තියෙනවා. එහෙම මිනිස්සු තවදුරටත් අල්ලියන්නේ නැහැ. ඒ මොකද ඒ විද්‍යාව ඒගොල්ලෝ අයින් කරා. මොකද ඒ කාලේ ඒගොල්ලෝ පල්ලියට ගිහිල්ලා තියෙන්නේ ඒ මාසෙකට නියමිත දින ගණනක් පල්ලියට ආව නැත්නම් ඒගොල්ලන්ගේ බොඩි එක පල්ලියේ සුසාන භූමිය බලන්න දෙන්නේ. එච්චරයි මේ ආගමික සම්බන්ධය මේ මිනිස්සුන්ට. ඒ වෙනුවෙන් තමයි ඔක්කොම කරන්නේ. පස්සේ මේ මිනිස්සු තේරුම් ගත්තා මේ වෙනුවෙන් අපි හැමදේම කරපහා දුන්නේ. ඒගොල්ලන්ගේ අද බොඩි එක තියෙන පාඩකෙක ඊට පස්සේ කොරේ ප්‍රේම කොරේ මේක පුච්චනවා. ඒක කොහේ හරි මුදල් හරි ගන්න හරි ගිහිල්ලා තවදුර පල්ලිය නැහැ. හැබැයි ඒ රටේ මිනිස්සු පල්ලිය වෙනුවට හැම තියට බැහැකටම නොකඩවා යනවා. හැම සංගීත ඔපෙරා තියට බැහැකටම යනවා. සංගීත සම්මන්ත්‍රණය දසෝ කරනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ආගම කරන්නේ. අද අපේ රටවල මිනිස්සු සල්ලි කියන මිනිස්සු තමන්ගේ තමයි දෙන්න කෙනෙක් නැත්නම් මහා බාර්ගාවට දීලා මොකද කරන්නේ? පන්සලකට පල්ලියට දෙන්නේ. දැන් අමරිකාවේ මම දැකපු දේ තමයි ඒ රටේ සියලුම ධනවතුන් තමන්ගේ ධනය දෙන්නේ කලා ආයතන වලට. ඒගොල්ලෝ විශාල දියුණුවක් ඇති කරලා තියෙනවා. දැන් ඒකෙදි දැක්කු වැදගත් මේ තමයි මම කියන්නම් පිට්ස්බර්ග් කියන නගරය. පිට්ස්බර්ග් නගරේ වඩා ප්‍රචලිත වාන කර්මාන්තය. ඒ 1900 මුල් ගණන්වල ඒ දිනකපු කර්මාන්ත හිමියෝ මේ වානේ කර්මාන්ත හිමියෝ බය වෙලා තියෙනවා මේ පිට්ස්බර්ග් නගරේ මිනිස්සු වානේ බවට පත් වෙයි කියලා. ඒකට ඒ තරම් ඒ ඉන්ඩස්ට්‍රි එකට ඉන්වෝල් වෙන මිනිස්සු නිකන් යකඩ බවට පත් වෙනවා කියන අදහසක් ඇති කරගන්න. ඒ වානේ කර්මාන්ත හිමියෝ තමයි අමරිකාවේ අද කියන හොඳම පර්ෆෝමින් ආර්ට්ස් යුනිවර්සිටි එක හදලා තියෙන්නේ. හානනි මෙලන් යුනිවර්සිටි හදලා තියෙන්නේ අර මිනිස්සුන්ව බේර ගන්න ඕනේ කියලා කටයුතු කරපු වානේ කර්මාන්තරේ. දැන් බලන්න අපේ රටවල කවදාවත් මගේ ඇස් දෙකෙන් දැකලා නැහැ අද වෙනකම් කිසිම කෙනෙක් කලා වෙනුවෙන් තමන්ගේ ධනය තමන්ගේ වස්තුව එහෙම කෙනෙකුට ගොඩක් ප්‍රශ්න තියෙන විශේෂ.